ආයුබෝවන් ඔයාල හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කේක් ව්‍යාපාරයක් පටන් ගන්න කොහොමද කියලා. ඉතින් මම මුලින්ම කේක් හදන්න ඉගෙන ගන්න පටන් ගත්තේ 2017. මුලින්ම මම කේක් සෑදීම පිළිබඳව මූලික කරුණු ඉගෙන ගන්න කෝස් එකක් කළා. කෝස් එකක් කළා කියලා කියන්නේ අපි කේක් සෑදීම ගැන හැම දෙයක්ම දන්නවා කියන එක නෙවෙයි. අපේ පළපුරුද්දෙන් තමයි අපි හැම දෙයක් ගැනම හොඳට ඉගෙන ගන්නෙ. ඒත් එක්කම ඉන් එහාට අපි තනියම අත්දහා බැලීම් කරලා YouTube එකේ වීඩියෝස් බලලා දන්න දන්න අයගෙන් අහගෙන තමයි මේ ගමන ඉස්සරහට යන්න ඕන. ඉතින් මම නම් කළේ එහෙම තමයි. किसीम दयाकट लेसियन इकमट लबागन बेह ईट पे मम कुेटल विल्टन के केक् डेकोरेटिंग संबंधव कोर्स कीपयाम कला मम देन विल्टन क्वालिफाइड केक् डेकोरेटर कने इथिंग मट देन मगेम कियला केक् व्यापार अक्तनवा एक्म मम मिच्चर काल ඉගෙන ගත්ත දේවල් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න Cake and Shapes YouTube channel එක පටන් අරගෙන තියෙනවා. ඉතින් මම ඒ දවස්වල කේක් සෑදීම ගැන උනන්දුවක් දක්වවා වගේම මේ දවස්වල අපේ නංගිල මල්ලිලා ගොඩක් දෙනා කේක් සෑදීම ගැන ලොකු උනන්දුවක් දක්වනවා. ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි කේක් හදන්න ඉගෙන ගත්ත වගේ නෙවෙයි කේක් සෑදීම ව්‍යාපාරයක් විදියට කරන්නේ කොහොමද මේක පටන් ගන්න මොන විදියටද අපි කස්ටමර්ස්ලා එකතු කරගන්නේ කොහොමද මේ වගේ ගොඩාක් ගැටලු තියෙනවා ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඒ ගැන ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි සූදානම් වෙන්නේ ඉතින් 2017 ඉඳලා 2023 දක්වා අවුරුදු 6 පුරාවටම මම මගේ අත්දැකීමෙන් ඉගෙනගත්ත දේවල් ඒත් එක්කම මම මගේ කේක් ව්‍යාපාරය දියුණු කරන්න ඒ වගේම මුලින්ම මම කොහොමද මගේ කේක් ව්‍යාපාරය පටන් ගත්තේ කස්ටමර්ස්ලව හොයාගත්තේ කොහොමද ඉතින් මේ වගේ දේවල් ගැන ඔයාලව දැනුවත් කරන්න තමයි සූදානම් වෙන්නේ එහෙනම් ඉතින් අපි බලමු මේ දේ කරගන්නේ කොහොමද කියලා මුලින්ම ඔයා කේක් කෝස් එකක් කරලා හරි YouTube videos බලලා හරි කේක් සෑදීම ගැන මූලික දැනුම ලබා ගන්නවනේ ඊට පස්සේ ඔයා කේක් කීපයක් හදලා බලන්න ඕනේ ඉතින් ඒ සඳහා ඔයාට පුළුවන් ඔයාගේ චූටි දුවට පුතාට ඔයාගේ ළඟම ඉන්න අයට ඒ කියන්නේ නෑදෑයන්ට සහෝදර සහෝදරියන්ට යාළුවන්ට ඉතින් මේ අයගේ විශේෂ අවස්ථා වලට ඔයාට ඒ අයට කේක් එකක් හදලා දෙන්න පුළුවන් ඉතින් මුදල් ගන්න නම් බැහැ මුලින්ම ඉතින් ඔයාට පුළුවන් ඔයා ගානේ ඒ අයට කේක් එකක් හදලා දෙන්න පුළුවන් හැම අවස්ථාවෙදිම ඔයා උත්සාහ කරන්න ඕනේ ඔයා විසින්ම නිර්මාණය කරපු කේක් එකක් ඒ අයගේ විශේෂ අවස්ථාවලට හදලා දෙන්න. ඉතින් එතකොට තමයි ඔයාට ඔයා විසින්ම හදපු කේක් වල පින්තූර කීපයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට කස්ටමර් කෙනෙක්ට පෙන්වන්න නම් ඔයා හදපු කේක් තමයි ඒ අය ඉල්ලන්නේ. ඉතින් අපිට අනුන් හදපු කේක් වල පින්තූර පෙන්වන්න බෑනේ. ඉතින් කස්ටමර් කෙනෙක් ගොඩක් වෙලාවට අපිට ඕඩර් එකක් දෙන්නේ අපි හදපු නිර්මාණයක් ඒගොල්ලන්ට පෙන්වුවොත්. ඒක නිසා තමයි මම කිව්වේ මුදල් ගැන හිතන්න එපා. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයා හදපු කේක් නිර්මාණවල පින්තූර කීපයක් ලබා ගැනීම තමයි. ඉතින් ඒ සඳහා මම නම් කළේ මම දන්න දන්න මගේ ළඟම ඉන්න අයට ඒ අයගේ විශේෂ අවස්ථාවලට නොමිලේම කේක් හදලා දුන්න එක. ඉතින් ඒ විදිහට තමයි මම විසින්ම හදපු කේක් වල පින්තූර කීපයක් එකතු කරගත්තේ. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් Facebook page එකක් open කරන්න. ඉතින් Facebook page එකක් ඔයාට open කරනකොට ඒකට ලස්සන නමක් දාගන්න කේක් සම්බන්ධව තියෙන නමක් තමයි ඔයාලා Facebook page එකට දාගන්න ඕනේ. ඉතින් ඔයාගේ නම සම්බන්ධ කරලා උනත් ඔයාට Facebook page එකට නමක් හදාගන්න පුළුවන්. ඉතින් Facebook page එක හදාගත්තට පස්සේ ඒකට upload කරන්න ඕනේ අන්න අර මම කලින් කියපු ඔයා විසින්ම හදපු කේක් නිර්මාණවල පින්තූර. ඉතින්
එතකොට තමයි කස්ටමර් කෙනෙක් අපිට ඕඩර් එකක් දෙන්න පෙළඹෙන්නේ. ඔයා කලින් හදපු කේක් නිර්මාණ දිහා බලලා තමයි කස්ටමර්ස්ලා හැමතිස්සෙම අපිට අලුත් කේක් ඕඩර් එකක් දෙන්න පෙළඹෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් මුලදී ඔයා විසින්ම කරපු කේක් නිර්මාණවල පින්තූර ටිකක් එකතු කරගන්න. ඉතින් මේ විදිහට දන්න දන්න අයට ඔයා මුලින්ම කේක් කඩලා දෙන්න පටන් ගත්තාම කස්ටමර්ස්ලා අපිට එකතු වෙන ක්‍රමයක් තමයි කටින් කට කට්ටියට ඔයා කේක් කඩන බව ප්‍රචාරය වෙනකොට. ඉතින් ඔයා කෙනෙක්ට කේක් එකක් කඩලා දුන්නොත් එයාගෙන් තව කෙනෙක්ට ඒ ආරංචි යනවා, එයාගෙන් තව කෙනෙක්ට ඒ ආරංචි යනවා. ඉතින් මේ විදිහට කටින් කට ගියාමත් ඔයාට කස්ටමර්ස්ලව එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව අපිට මුදල් ගෙවලත් කස්ටමර්ස්ලව එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක කොහොමද කරන්නේ? ඉතින් මම ඔයාට මුලින් කිව්වනේ Facebook page එකක් ඕපන් කරගන්න කියලා. ඉතින් Facebook page එකක් ඕපන් කරන්නේ කොහොමද කියලා දන්නේ නැත්නම් ඒකත් ඔයාලට YouTube එකෙන් ඉගෙන ගන්න පුළුවන්. How to create a Facebook page කියලා search කළොත් YouTube එකේ ඔයාලට අනුපිළිවෙලින් කොහොමද Facebook page එකක් ඕපන් කරගන්නේ කියලාත් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් page එක ඕපන් කරාට පස්සේ ඔයාලා ඔයාලා හදපු කේක් පින්තූරයක් ඒකේ අප්ලෝඩ් කරනවානේ. ඉතින් ඒ පින්තූරය අප්ලෝඩ් කරාට පස්සේ ඒ පින්තූර යටින් boost post කියලා බටන් එකක් තියෙනවා. ඉතින් මේ boost post කියන බටන් එක ඉබුවට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා ඉන්න ප්‍රදේශය සිලෙක්ට් කරලා, එතකොට මොන වයස් කාණ්ඩයයිටද ඔයාගේ ඇඩ් එක යන්න ඕනේ, එතකොට දවස් කීයකටද, එතකොට දවසට ඩොලර්ස් කීය ගාණේ කැපෙන්න ඕනද, ඉතින් මේ වගේ ඩීටේල්ස් ඔයාලා ඒකේ සම්පූර්ණ කරන්න ඕනේ. ඒ විදිහට පිරෙවට පස්සේ ඔයා ඒකට ඔයාගේ බැංකු කාඩ් එකේ ඩීටේල්ස් දාන්න ඕනේ. ඉතින් ඒ ඩීටේල්ස් දැම්මට පස්සේ ඔයාට පුළුවන් ඒ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න. ඉතින් ඒ විදිහට තමයි මුදල් ගෙවලා ඔයාලට කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගොඩාක් දෙනා කරන්නේ මේ විදියට Facebook page එක හරහා මුදල් ගෙවලා තමන්ගේ ඇඩ් එක කස්ටමර්ස්ලා හරහාට යවන එක තමයි. ඉතින් විශේෂ දෙයක් කියන්න ඕනේ, මේ විදියට ඔයාලා බැංකු කාඩ් එකේ ඩීටේල්ස් ඇතුළත් කරනකොට ඔයාලගේ ප්‍රධාන බැංකු කාඩ් එක මේ සඳහා භාවිතා කරන්න එපා. ඒ සඳහා වෙනම account එකක් open කරගෙන බැංකු කාඩ් එකක් ගන්න. ඉතින් ඒකට ඉතාමත් පොඩි මුදලක් ඔයාලා දාලා තියන්න. ඒ කියන්නේ රුපියල් 3-4000ක වගේ මුදලක් ඒ account එකේ තියාගන්න. ඔයාලගේ ඇඩ් වලට කැපෙන කැපෙන සැරේට ඔයාලට පුළුවන් රුපියල් 2000-3000 වගේ ඒ account එකට දාලා තියන්න. ඉතින් මෙහෙම කියන්න හේතුව තමයි ඔයාලා දන්නවනේ online අපි payment කරනකොට ඔයාලගේ ප්‍රධාන account එක දාන්න එපා. මේ වගේ සල්ලි නැති පොඩි amount එකක් තියෙන account එකක number එකක් භාවිතා කරන්න. ඉතින් මේ හැම දෙයක්ම ගොඩාක් ලේසියෙන් ඔයාලට YouTube එක හරහා ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ගොඩාක් දෙනා දන්නේ මොන විදියටද මේ දේවල් කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි කරන්න අවශ්‍ය මූලික පියවරවල් ටික ඔයාලට මේ විදියට කෙටියෙන් මම කියලා දුන්නේ. මම නැවතත් කෙටියෙන් කියන්නම්. මුලින්ම නොමිලේ හරි ඔයාට ගිය ඉන්ග්‍රීඩියන්ට් වලට ගිය මුදල හරි අය කරලා ඔයාගේ ළඟ ඉන්න අයට කේක් හදලා දීලා ඔයාගෙම කේක් පින්තූර කීපයක් එකතු කරගන්න. ඊට පස්සේ ඒ පින්තූර භාවිතා කරලා ඔයා FB page එකක් ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ නොමිලේම කස්ටමර් බේස් එකක් හදාගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ පිළිබඳව කටින් කට ප්‍රචාරය කරන්න. ඉතින් Facebook page එක හරහා මුදල් ගෙවලා ඔයාට පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න. ඊට පස්සේ ටිකින් ටික තමයි ඔයාට කස්ටමර් බේස් එක මේ විදියට හැදෙන්නේ. ඉතින් මේ විදියට කුඩාවට පටන් අරගෙන ඔයාලට ඔයාලගේ කේක් ව්‍යාපාරය ගොඩාක් දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම තව විශේෂ කාරණා කීපයක් මතක් කරන්න තියෙනවා. ඔයා මේ විදියට කේක් බිස්නස් එකක් වැඩි කාලයක් කරගෙන යන්න බලාපොරොත්තු තියෙනවා නම් ඔයා හැමතිස්සෙම කස්ටමර්ට හොඳම දේවල් දෙන්න බැඳිලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඔයා හදන කේක් වලට හොඳම ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්න. ඉතින් ඒ අනුව ඔයා
ඔයාට පුළුවන් ඔයාගේ කේක් වල මිල තීරණය කරගන්න. ඒ වගේම ඔයා හදන කේක් වල ක්වොලිටි එකත් ඔයා තීරණය කරන මිලට බලපානවා. ඉතින් ඔයා ලස්සනට පිරිසිදුව කේක් එක හදලා දෙනවා නම් ඒ වගේම ගොඩාක් රසට. ඉතින් මේ දේවල් හැමදේම හොඳින් තියෙනවා නම් ඔයාට ඔයාගේ කේක් එක හොඳ මිලකට අලෙවි කරගන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නවා කේක් හදන අයගෙන්ම මිල අහලා තමන්ගේ කේක් එකේ මිල තීරණය කරන්න. ඉතින් ඒ දේ ඔයාලා කවදාවත්ම කරන්න එපා. ඉතින් කේක් එකක මිල තීරණය කරන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. Cake and Shapes episode 179 කියලා YouTube එකේ search කළොත් ඔයාලට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝ එක බලලා ඔයාට පුළුවන් ඔයාගේම මිලක් තීරණය කරගන්න. ඉතින් තවත් කෙනෙක් මේ ගානට විකුණනවා. ඉතින් මමත් ඒ ගානට විකුණන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඔයා දාන බඩුවල ක්වොලිටිය අනුව ඔයාගේ කේක් වල තියෙන නිර්මාණාත්මකභාවය, ක්වොලිටි එක, ලස්සන නීට් එක, මේ හැම දෙයක්ම බලලා ඔයාට පුළුවන් ඔයාටම ආවේනික උන මිලක් තීරණය කරගන්න. ඉතින් සමහරක් වෙලාවට ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් කේක් වල මිල වෙනස් වෙනවා. කේක් එක හදන්න ගිය බඩුවල මිලට අමතරව ඔයාගේ ප්‍රොෆිට් එක විදියට සාධාරණයි කියලා හිතෙන ගාණක් ඔයාට තියලා කේක් එකේ මිල තීරණය කරන්න පුළුවන්. ඉතින් මං වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ අපිට කිසිම දෙයක් ඉක්මනටම achieve කරගන්න බැහැ. අවුරුදු දෙක තුනක් යනකොට ඔයා කේක් හදපු පළපුරුද්දත් එක්ක ඔයාගේ කේක් වල තියෙන නිර්මාණාත්මකභාවය, ඒකම ක්වොලිටි එක, මේ හැමදේම ඉබේටම වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාට සාධාරණයි කියලා හිතන විදියට ඔයාගේ කේක් වල මිල ටිකක් ඉහළ නංවන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම හිතනවා කේක් වල මිල තීරණය කරන්නේ කොහොමද, ඒත් එක්කම මුලින්ම කේක් ව්‍යාපාරයක් පටන් ගන්නකොට ඔයාලා මොන වගේ දේවල්ද කරන්න ඕනි කියන කරුණු ගැන ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙයි කියලා විශ්වාස කරනවා. කේක් නිර්මාණය කරන සඳහා අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්න අපේ නංගිල මල්ලිල හැමෝටම මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. එහෙනම් ඉතින් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. නැවතත් හමු වෙන බලාපොරොත්තුෙන් ඔයාලට සුබ දවසක්.